අද වෙනකොට මේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රිය කුතරම් දුරට රෝල් එකක් ප්ලේ කරනවද කෝපරේට් සෙක්ට් එකේ කියලා. අපි දන්නවා අපි හැමෝම දන්නවා මාකටිං ප්ලෑන් එකක් හැදුවොත් රාජ්‍ය හෝ පෞද්ගලික හෝ එහෙමත් නැත්නම් යම්කිසි ඉන්ස්ටිටියුට් එකක්ද ආයතනයක හැදුවත් ඒකෙ තියෙන වඩාම වැදගත් තමයි මාකටිං කමියුනිකේෂන් කියන්නේ. මාකටිං කමියුනිකේෂන් වල ඉතාම වැදගත් ටූල් එකක් වෙලා තිනවා අද වෙනකොට ඉවෙන්ට්ස්. මොකද හේතුව एग्लांगे प्रोडक्ट लॉन्च कर गंड एग्लांगे ब्रांड लॉन्च कर एग्लांगे सेव के अंग दिरीगन वन अवार्ड सेरेमनी अकर नत्तंग एग्लांगे कॉर्पोरेट प्लान नत्तंग एग्लांगे कम्युनिकेशन प्लान एग्लांगे स्टाफ एकट एग्लांगे स्टेक होल्डर्स लट एक इदरी पद कर मेक प्लेटफॉर्म में कक वेला मे मेवागे वृत्तिमेय इंडस्ट्री अक्तमाय मे मास दास से मगहरला මේකට තමයි අර කිසිම දෙයක් නැතුව අපි බින්දුවට වැටලා තිබ්බේ මේ වගේ වග කියන ඉන්ඩස්ට්‍රිය. ඇත්තම කිව්වොත් මේ 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 කරන හැම දෙයකම අපි තුම් ආයතනයක බ්‍රෑන්ඩ් ලොන්ච් එකක්, ප්‍රොඩක්ට් ලොන්ච් එකක්, අවෝඩ් සෙරමනියක් ඒ කරන්නේ ඒ ආයතනයේ වර්ධනයට. ඒ ආයතනයක් වර්ධනය වෙනවා කියන්නේ වක්‍රාකාරයේව රටක ආර්ථිකයට දායකත්වයක් දෙනවා. ඉතින් ආර්ථිකයට දායකත්වයක් දෙන මේ වක්‍රාකාරව හරි සම්බන්ධ වෙන ශේෂ්ත්‍රයක් මාස 16ක් තිස්සේ කිසිම කෙනෙක්ගේ ඇහැට දෙවුන්නේ නැහැ. අපි ඔෆිෂියලි අපිට කිසිම කෙනෙක් අපි දිහා බැලුවේ නැහැ. අපි සෑහෙන උත්සාහ කරා. හැම තැනටම ගියා අපි නොයෙකුත් උත්සාහ කරා. ඒත් අපිට කිසිම සහනයක් හම්බවුන්නේ නැහැ. මොකද මං එහෙම කියන්නේ අද වෙනකොට 50 දෙනෙක්ට මේක කරගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තිනවා. හැබැයි රොෂාන් කිව්වාගේ හොඳටම දන්නවා 50 දෙනෙක්ට කෝඕපරේටිව් ඉවෙන්ට් එකක් කරන්න බෑ. සමහර සප්ලයර්ස් ලම් 50කට වැඩි ඉන්නවා. දැන් අපි මීඩියා කොන්ෆරන්ස් එකක් කරන්න ගියත් ඊට 50ක් නෙමෙයි 80ක් විතර ඉන්නවා. එතකොට අනිත් එක කම්පැනි එකකින් ඉවෙන්ට් එකක් කරන්න කියන එක කියන්නේ ඇත්තටම තනි පුද්ගලයෙක් කරනවට වඩා වගකීම වැඩි. මොකද හේතුව ඒ ආයතනය තමගේ කීර්ති නාමයට හානි වෙන විදිහේ කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක සුරක්ෂිතව කරගෙන යාමට හැකියාවක් හොඳටම තියෙනවා. ඉතින් එවන් තත්වයක තියෙන ශේෂ්ත්‍රයක් තමයි මේ නැති වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් කිව්වොත් අපි මේ රාජ්‍ය පෞද්ගලික වලට වඩා දේශපාලන පොලිටිකල් කැම්පේන් එකක් ගත්තත් ඉවෙන්ට්ස් කියන්නේ පොලිටිකල් කැම්පේන් එකේ තියෙන ෆස්ට් එක. මොකද මීටින්ග්ස් අනිත් එක්කනට වඩා හොඳට මෙයාගේ මීටින් එක කරන්න අනිත් එක ප්‍රොටෙස්ට් වර්ක්ෂොප් ඒ ඔක්කොම අද මේ මේ ඉවෙන්ට්ස් කියන ඉන්ඩස්ට්‍රිය හුඟක් දායකත්ව වෙලා තිනවා මේ හැම දෙයකටම රාජ්‍ය පෞද්ගලික දේශපාලන හැම දෙයකටම. අපි මේ උත්සාහ කරන්නේ මේක අවබෝධ කරගන්න මේ ගයිඩ්ලයින්ස් හදන මිනිසුන්ට එක්ක මේක දන්නේ නැද්ද නැත්තම් තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නැත්තම් අපිට කියන්න අපි තේරුම් කරලා දෙන්නම් මේකේ තියෙන බරපතලකම අපි ඇත්තටම අපි උත්සාහ අපි රජයට අපි බනිනව නෙවෙයි අපි කියන්නේ අපි කැමති අපිට සහයෝගය දීලා මේක ඉස්සරහට ගිහලා මේ ශේෂ්ත්‍රයේ වැටලා ඉන්න පිරිස නගා සිටවන්න නැත්තම් තව උදාහරණයක් මම කියන්නම් මේ වෙනුවිට මාස 16ක් මේක වහලා අපිට ස්කිල් වර්කර්ස්ලා ඒ කියන්නේ මේ මේ අපි ලයිට් ඉන්ජිනියර් කෙනෙක්ද සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්ද ස්ටේජ් හදන කෙනෙක්ද මේ හැම කෙනෙක්ම අවුරුදු ගාණක් තිස්සේ පුහුණු වෙලා පුරුදු වෙලා අධ්‍යක්ීම් ලැබු පිරිසක්. එතකොට දැන් මේ පහුගිය මාස 16 වල මේ පුහුණු වෙච්ච මිනිස්සු ගිහිලා වෙනෙකුත් රස්සාවල් කරන නොයෙකුත් ශේෂ්ත්‍රවල නිරත වෙනවා. ඉතින් අපිට තව ඉස්සරහට මේක තව දුරටත් මේ විදිහට ගියොත් අපිට ස්කිල් වර්ක කෙනෙක් හොයාගන්න බැරි වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මලින්ද වගේ කෙනෙක්. මලින්ද කියන්නේ ලංකාවේ ඉන්න සවුන්ඩ් ඉන්ජිනියරින් අතින් ඉතාමත්ම ඉහළම පුහුණු වෙච්ච, ට්‍රේන් වෙච්ච, විදේශීය දැනීම ලැබිච්ච කෙනෙක්. හෙට මලින්ද මේ ශේෂ්ත්‍රය අතෑරලා ගිහිල්ලා වෙන ශේෂ්ත්‍රයකට ගියොත් අපිට ඉස්සරහට එන ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක්ටද අපිට කොන්ෆරන්ස් එකක්ද, මයිස් ඉවෙන්ට් එකක්ද, ඩෙස්ටිනේෂන් වෙඩින් එකක්ද අපිට මේ කිසිම දෙයක් කරගන්න බෑ. අපිට ආයිත් අපි ඉස්සෙල්ලා ගියා වගේ පිට රටින් අපිට බඩු ගේන්න වෙනවා. අපිට පිට රටින් සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ගේන්න වෙනවා. අපිට පිට රටින් ලයිටින් සප්ලයි ලයිටින් ඉන්ජිනියර්ස්ලා ගේන්න වෙනවා. අපි කියන්නේ මේක තේරුම් ගන්න මේක වෘත්තිමය මට්ටමේ තියෙන ශේෂ්ත්‍රයක්. මේ ඉන්න ශේෂ්ත්‍රයේ ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා වෙඩින් ප්ලෑනර්ස්ලා හැම කෙනෙක්ම EPF ETF බඩු ගෙවන ආයතන. මේක මේ නිකන් ඔපරේට් වෙන ශේෂ්ත්‍රයක් නෙමෙයි මේක වග කියන ශේෂ්ත්‍රයක්. ඒ වගේ මම තව එකක් කියන්න කැමතියි. අපි ගත්තොත් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රිය. දැන් මේ මේ කෝඕපරේට් ඉවෙන්ට්ස්, මියුසිකල් ෂෝස්, ද ඉන්ඩෝ මියුසිකල් කන්සර්ට්ස් හැම එකම මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රියේ දායකත්වේ ඉතාමත්ම ඉහළයි. දැන් අපි ප්‍රොඩක්ට් ලොන්ච් එකක්ද, අවෝඩ් සෙරමනියක්ද ගත්තොත් අපි ඒකට හදන එන්ටර්ටේන්මන්ට් එක කස්ටමයිස් කරලා තියෙන්නේ. මොකද ඒ ඒ උත්සවයට සරිලනව තමයි අපි එන්ටර්ටේන්මන්ට් හදන්නේ.
එතකොට මේ dancers ලාද singers ලාද එතකොට bands මේ හැම කෙනෙක්ම මේකට අලුතෙන් creativity එකක් එකතු කරනවා. එතකොට මේක creativity පැත්තෙනුත් මේ ශේෂ්ත්‍රයට inputs හුඟක් තියෙනවා. වෙන ශේෂ්ත්‍රවලට වඩා ඒගොල්ලෝගේ creative aspect එකත් මෙතනට එනවා. එතකොට ඒක හරහා costume හදන කට්ටියට, costume design කරන කට්ටියට, hair and makeup කරන කට්ටියට, එතකොට music tracks හදන කට්ටියට, එතකොට voicing artist ලාට මේ කී දෙනෙක්ට මේකේ ප්‍රතිලාභ හිමි වෙලා තියෙනවද? ඉතින් මේ වගේ ශේෂ්ත්‍රයක් තමයි මේ නොසලකා හැරලා තියෙන්නේ. ඒකත් එක්ක මේ මම තව අවසාන වශයෙන් කියන්නේ මේ අපේ ඇසෝසියේෂන් එකෙන් අපි මේ කෝවිඩ් වලට ඉස්සෙල්ලා අපි ප්ලෑන් කරා අපේ ඉන්න මෙම්බර්ස් ලට ට්‍රේනින් දෙන්න. මොකද ට්‍රේනින් කියන්නේ පුහුණුව වඩාත්ම වැදගත්. වැඩමුළු පුහුණුව අපිට වඩාත්ම වැදගත්. මොකද මේ ඉන්ඩස්ට්‍රිය අප්ලිෆ්ට් කරන්න. මොකද මේක අපි හරියට හදාගත්තොත් ලංකාව එන්ටර්ටේන්මන්ට් හබ් එකක් කරන්න පුළුවන්. මොකද ඉදිරියේ පෝට් සිටි එනවා. පෝට් සිටි හරහා විදේශිකයන්ගේ පැමිණීමක් එනවා ලංකාවට. එතකොට මේ එන්ටර්ටේන්මන්ට් හබ් එකක් වෙනවා. ඒත් මේකලම් ට්‍රේන් වෙලා හිටියොත් අපි ගාව ස්කිල් ට්‍රේන් වෙලා හිටපු පිරිසක් මේ රටේ ඉන්නවනම් අපිට කිසිම බයකින් තොරව ලංකාවට ඉන්ටර්නැෂනල් ආටිස්ට් කියලා ආටිස්ට්ලාට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියුවාගේ ડેස්ටිනේෂන් වෙඩින් සමහර ડેස්ටිනේෂන් වෙඩින්ස් වලට ඉන්ටර්නැෂනලි ආටිස්ට්ලා එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හුගාවක් වියදම් කරලා ඒවට ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා ඒවට ගේනවා. එතකොට කොන්ෆරන්සස් එනවා. එතකොට අවෝඩ් සෙරමොනි ඉවෙන්ට්ස් මේ හැම එකකටම මේකේ දායකත්වයක් හම්බ වෙනවා. අපි එහෙම තමයි මේ සියල්ලක්ම ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මං අවසාන වශයෙන් කියන්නේ කාරුණික ඉල්ලීමක් මේක වෘත්තිමය වශයෙන්ුත් මානුෂික වශයෙන්ුත් මේ ඉන්න ඉහළ නිලධාරීන්ට අපි ඉල්ලන්නේ අපි ශේෂ්ත්‍රයක් හැටියට අපි වග කියන සංවිධානයක් වග කියන සංගමයක් හැට අපි ඉල්ලන්නේ මේක දිහා මීට වඩා හොඳ විදියට බලන්න breaking.lk